ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ වෙන විට මේ තොරතුරු තාක්ෂණ සංනිවේදන ක්‍රමවේදය හරහා මුළු ලෝකයේම වෙනත් රටවල් යම්කිසි පැකේජයක් හරහා ජනතාවට ඔරොත්තු දෙන පැකේජයක් හරහා අන්ලිමිටඩ් ඩේටාස් භාවිත කරන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකාවේ එහෙම දෙන්නේ නැහැ. ඒක අපේ ගමේ තරුණ මේ වෙන විට ලෝකයක් තමයි ගනු දෙනකොට නමුත් මේ මේකට ඔරොත්තු දෙන්න අමාරුයි. ඒක මේ අන්ලිමිටඩ් ඩේටා ඒ ඔරොත්තු දෙන මුදලකට සීමා කරගන්න බැරිද? මේ පිළිබඳව ඔබතුමාගේ කියපු කාරණය සම්බන්ධනුත් අපේ ලේකම්තුමත් අපිත් කතා කරා. දැන් සන්නිවේදන මේ කාර්ය සම්බන්ධයෙන් අපිට තියෙන නියාමනය කරන්න ගොඩාක් අංශ. ඒ ඔක්කොම නියාමනය කළා. ඉදිරියේදී ඔහු අපිට වර්තාවක් හදලා දෙනවා කිව්වා. ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය මොන විදිහටද ක්‍රියා කරන්න කියලා. මංගට එදා මුල් සාකච්ඡාවේදී කිව්වාගේ සමාජ මාධ්‍ය පිළිබඳවත් අපිට තියෙන ගැටලු. ඒ කියන්නේ ඒ අයගෙන් පාලනය කිරීම නෙවෙයි, ඒ අය දැනුවත් කිරීම සහ ලියාපදිංචි කිරීම අතුරු කාරණා කීපයක් සම්බන්ධයෙන් අපි වෙනම ඒකකයක් ඇති කරන්න ඕන කියලා. ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියා කරගෙන යනවා. Breaking.lk